සුබ දවසක් සියලු දෙනාට අපේ YouTube channel එකට ඔයගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගායක පියානෝ ඕපනින් එක ගැන කියන්න දෙන්න යන්නේ ඔයගොල්ලෝ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කලින් මම ඔයගොල්ලන්ට මේ ගායක පියානෝ ඕපනින් එක ගැන පාඩමක් කරා ඒකෙදි මම ඔයගොල්ලන්ට එක ලයින් එකක් ගැන කියලා දුන්නා මේකෙදි මම ඔයගොල්ලන්ට ගායක පියානෝ වල තව ලයින් එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ අපේ channel එකට subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා අපේ channel එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඉස්සරහට එන්න තියෙන videos ගැන දැනගන්න ඕන නම් එතන තියෙන bell icon එක click කරන්න. දැන් අපි බලමු මොකද්ද මේ ගායක පියාන කියන opening එක කියන්නේ කියලා. එතකොට මේකෙදි සුදු එක්කෙනා තමයි චෙස් ගේම් එක පටන් ගන්න. එතකොට සුදු එක්කෙනා මේකෙදි e4 move එක ඇදලා ගේම් එක පටන් ගන්නවා. කළු එක්කෙනා e5 ඇදෙනවා. සුදු එක්කෙනා සාමාන්‍ය විදියට පිට එළියට ගන්නවා නයිට් ලැබ් ෂොප් ලා. නයිට් f3 කළු එක්කෙනා නයිට් c3. ඊළඟට සුදු එක්කෙනා දැන් කාසල් කරන්න තමයි බලන්නේ. එහෙනම් එයා බිෂොප් c4 ඇදෙනවා. කළු එක්කෙනා බිෂොප් c5 ඇදෙනවා. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍ය ඕපනින්ග් එක කරන්නේ මෙතන සුදු එක්කෙනා කරන්නේ කාසල් කරන්න තමයි යන්නේ. ඒ වුණාට ගායක පියානෝ ඕපනින්ග් එකේ මාගලොන්ට කල්ලා කියලා දුන්නා. සුදු එක්කෙනා දෙන්නේ C3 move එක. මේ C3 move එකේ අදහස තමයි ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් වුණ වෙලාවට D4 move එක ඇදලා බෝඩ් එකේ මැද සම්පූර්ණයෙන්ම අල්ලගන්න එක. එතකොට මේකෙදි කළු එක්කෙනාගේ move එක නයිට් F6 එයා කාසල් කරන්න යන්නේ ඉක්මනට මෙතෙන් දිස්තු එක්කෙනා D4 move එක අදිනවා. එතකොට කළු එක්කෙනාට තියෙන මෙතන තියෙන හොඳ move එක තමයි pawn ගේ pawn කපනවා. සුදු එක්කෙනා pawn ගේ pawn කපනවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති pawn ගේ මේ bishop ට attack වෙලා තියෙනවා. එතකොට කළු එක්කෙනා එක බේරගන්න මම කරන්න තියෙන හොඳ move එක තමයි bishop මෙතෙන් දාලා check කරන එක. එතකොට මෙතන මේ check එක වහන්න සුදු එක්කෙනාට ඔප්ෂන් දෙකක් තියෙනවා එකක් තමයි බිෂොප් මෙතෙන් දාලා චෙක් එක වහන්න පුළුවන් අනිත් එක නයිට් මෙතෙන් දාලා චෙක් එක වහන්න පුළුවන් එතකොට කලින් පාඩමේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ බිෂොප් මෙතෙන් දාලා කොහොමද චෙක් එක වහවම අපි මොකද්ද කරන්න කියලා එතකොට මේකෙදි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ නයිට් C3 දාලා චෙක් එක වහවම මොකද්ද වෙන්නේ කියලා එතකොට මෙතෙන්ද කළු එක්කෙනා කරන්නේ නයිට් ගෙන් පෝන කපනවා සුදු එක්කෙනාගේ මූව එක කාසල් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන කිං නෑ එතකොට අපිට දැන් මේ නයිට් ගෙන් නයිට් ව හොන කපන්න පුළුවන් එතකොට කළු එක්කෙනාට ඒකට මොන හරි දෙයක් කරන්න ඕනේ එතකොට කළු එක්කෙනාට තියෙනවා මෙතන මූස් දෙකක් ඇති දෙකක් තියෙනවා එකක් තමයි මේ නයිට් ගෙන් නයිට් කපන්න පුළුවන් නැත්නම් බිෂොප් ගේ නයිට් කපන්න පුළුවන් එතකොට අපි ඉස්සෙල්ලා බලමු බිෂොප් ගේ නයිට් කපුවොත් මොකද වෙන්නේ කියලා එතකොට බිෂොප් ගේ නයිට් කපනවා සුදු එක්කෙනාට පෝන් ගේ බිෂොප් කපන්න වෙනවා දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන නයිට් ගේම් මේ පෝන් කපන්න පුළුවන් නයිට් ගේම් පෝන් කපන්න බෑ ඒක සම්පූර්ණ වැරදි මූව එකක් එතකොට සුදු එක්කෙනාට කරන්න තියෙන මූව එක තමයි ක්වීන් e1 දාලා චෙක් කරනවා දැන් ඔයගොල්ලන්ට පේන ඇති කින්ට් චෙක් වෙලා තියෙනවා ඒ වගේම ක්වීන් ගේ නයිට් අත් ඇටැක් වෙනවා. එතකොට මේ වගේ වට අපි කියන්නේ චෙස් වල ඩබල් ඇටැක් කියලා. එතකොට මේ ඩබල් ඇටැක් එකෙන් කළු එක්කෙනා අනිවාර්යෙන් කරන්න ඕනේ කින්ට් චෙක් වෙලා තියෙන ඉඳලා කින් ව බේර ගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට කළු එක්කෙනා කින් ව බේර ගත්තොත් සුදු එක්කෙනාට නයිට් ව කපන්න පුළුවන්. එතකොට මෙතන ඊළඟ මොකද ඒක තමයි නයිට් ගේ නයිට් කපන්නේ නයිට් ගේ නයිට් කපුවම එයාටත් පෝන් ගෙන් නයිට් කපන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට මෙතනත් පේන ඇති මේ බිෂොප් ගෙන් පෝන් කපන්න පුළුවන් එතෙන්දි සුදු එකනට කරන්න පුළුවන් මේක තමයි ක්වීන් b3 දානෙ දැන් ඔයගොල්ලන්ට පේන ඇති කළු එකනට මේ රුක්ව කපන්න පුළුවන් කළු එකන රුක්වත් කැපුවා දැන් සුදු එකනාගේ මූව එක තමයි බිෂොප් කට් f7 චෙක් ඔබලන්ට පේන දැන් කින්ට යන්න තියෙන එක තමයි කින් මෙතෙන්ට આવුත් වෙන්නේ බිෂොප් මෙතෙන්ට දාලා චෙක් කරනවා ඊළඟට කින් කොහෙට හරි යද්ද ගමන් බිෂොප් ගෙන්
මේ කොයින්ව කපන්න පුළුවන්. එතකොට king එතෙන්ට එන්න බෑ. king යන තියෙන තැන තමයි king f8. එතකොට king f8 ගියාම ඒ සුදු එක්කෙනාගේ move එක bishop g5. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අයිත් queen attack. මේ queen යන්න තැනක් නෑ. එතකොට queen බේරගන්න එකම ක්‍රමය තමයි කලුවේ කියලාට right මෙතෙන් දාලා queen බේරගන්න පුළුවන්. දැන් සුදු එක්කෙනාගේ move එක knight e5. මේක ගායක පියාන වල ආරම්භක උගුලක් කියලා කියනවා. ඒ කියන්නේ අපි කිව්වොත් සාමාන්‍ය විදිහට කිව්වොත් මේක ඕපනින් ට්‍රැප් එකක් ගායක පියාන වල. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති knight මෙතෙන්ට දැම්මකම මේ bishop කැපෙන්න තියෙනවා. එතකොට අපි හිතමු කලුවෙක් කියලා මේ bishop බේරගත්තා කියලා. එතකොට bishop ගෙන් කරන්න පුළුවන් මොකද තමයි bishop ගෙන් මේ pawn කපන්නේ. එතකොට bishop ගේ pawn කැපුවම සුදු එක්කෙනාගේ move එක bishop g6 අදිනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු එක්කෙනා ඊළඟට කරන්න යන්නේ queen මෙතෙන් දාලා කළු king-ව checkmate කරන්න යන්නේ. එතකොට මේ checkmate එකෙන් බේරෙන්න කළු එක්කෙනාට කරන්න තියෙන එකම move එක තමයි d5. නැතුව වෙනම එකක් කළු එක්කෙනාට මෙතන කරන්න නැහැ. මොකෝ pawn ගෙන් bishop කැපුවොත් eight queen මෙතෙන් දාලා checkmate. මෙයා knight king bishop king මේ knight කැපුවා eight queen මෙතෙන් දාලා checkmate කරන්න පුළුවන්. එතකොට ඒ checkmate එක බේරගන්න තියෙන එකම ක්‍රමය තමයි d5 move. එතකොට d5 move එක දැම්මම සුදු එක්කෙනාගේ move එක queen f3 check කරනවා. දැන් ආයෙත් එයා බලන්නේ මෙතන king-ව checkmate කරන්න. එතකොට knight මෙතන දාලා check එක වැවුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට bishop king queen කපන්න පුළුවන්. එතකොට bishop game වැවුවොත් ඊට පස්සේ මෙතන bishop game bishop කපනවා. දැන් ඔයගොල්ලන්ට ආයෙ පේනවා ඇති knight king bishop කපන්න බෑ. bishop game queen කපනවා. එතකොට මෙතන කළු එක්කෙනාට තියෙන කරන්න එතකොට මෙතන කළු එක්කෙනාට තියෙන කරන්න මොකක්ද? bishop cut knight. දැන් සුදු එක්කෙනා කරන්නේ bishop e6 check. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් king check වෙලා තියෙන king පේර ගන්න ඕනේ. king මෙතෙන්ට ඇද්දොත් එහෙම queen මෙතෙන්ට දාලා checkmate කරනවා. එතකොට check එකෙන් බේරෙන්න වෙන විදියක් කළු එක්කෙනාට හොයන්න ඕනේ. එතකොට කළු එක්කෙනාට තියෙන එකම විදිය තමයි bishop දාලා check එකෙන් බේරෙන එක. දැන් කරන්නේ bishop ගෙන් bishop කපනවා. ආයෙත් කළු එක්කෙනා මෙතන bishop ගෙන් pawn ගෙන් bishop කැපුවොත් එහෙම ආයෙ queen මෙතෙන්ට දාලා check, king මෙතෙන්ට ගියාම ආයෙ checkmate. එතකොට මෙතන යාට pawn ගෙන් bishop කපන්න බෑ. කළු එක්කෙනාට එතකොට කරන්න තියෙන move එක තමයි king මෙතන e8 වලට අදින එක. එතකොට සුදු එක්කෙනා ආයෙ කරන්නේ මේ bishop ගෙන් මේ pawn කපනවා. ඊළඟට ආයෙ සුදු එක්කෙනා කරන්න යන්නේ queen මෙතෙන්ට දාලා checkmate කරන්න යන්නේ. දැන් මෙතන ඒ checkmate එක බේරන්න කළු එක්කෙනාට තියෙන එකම move එක තමයි queen මෙතන d6 කොටුවට අදින එක. එතකොට ඒක ඇද්දම ආයෙත් මෙයා queen f7 check, king මෙතන d8 වලට යනවා. දැන් bishop ගෙන් rook කපනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන සුදු එක්කෙනා පීසා. අපි මේ ඕපනින් ලයින් එක මෙතනින් නවත්තුමු. මේ ඕපනින් ලයින් ඔයගොල්ලන්ට දිකට කියලා දුන්නා කියලා ලොකු තේරුමක් නැහැ. මේකේදී ඔයගොල්ලන්ට අයිඩියාස් ටික, ඒ කියන්නේ මේ චෙස් ඕපනින් වල මූලික අදහස් ටික තමයි ඇත්තටම කිව්වට ඔයගොල්ලෝ හරියට දැනගන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට සුදු එක්කෙනා e4 දුත් එහෙම කළු එක්කෙනාට අදින්න පුළුවන් හොඳම ඕපනින් එක විදියට ගන්න සිසිලින් ඕපනින් එක ගැන හඳුනා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට සුබ දවසක්.